රුසියාව විසින් ගුවන් ගමන් බලපත්‍ර ලබා දී තිබෙනවා. මේ වෙන විට සිය කලාපය වෙත පහර දෙමින් යුක්‍රේන හමුදා ප්‍රකෝපකාරීව කටයුතු කරන බවටයි ඩොනෙට්ස් කලාපයේ කැරලිකරුවන් සඳහන් කළේ. රුසියානු ආක්‍රමණයක් දියත් වෙන බවට චෝදනා කරමින් මේ වෙන විට යුක්‍රේන ආක්‍රමණයක් දියත් කරමින් පවතින බවටයි ඩොනෙට්ස් කැරලිකාර කණ්ඩායමේ ප්‍රධානී ඩෙනිස් ෂිනෙන්කෝ ප්‍රකාශ කළේ. මෙම තත්ත්වය තුල 13,500ක සිවිල් වැසියන් පිරිසක් මේ වන විටත් රුසියාවට පලා ගොස් පවතින බවද ඔහු සඳහන් කළා. යුක්‍රේනයේ සමග සටන් විරාමයෙන් ඉවත් වීම පිළිබඳ මේ වන විටත් සලකා බලමින් පවතින බවද රුසියානු හිතවාදී පාර්ශවය දැනුම් දී තිබෙනවා. මේ සමග යුක්‍රේනයේ ආක්‍රමණයක් වැළැක්වීම සඳහා කැරලිකාර හමුදා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද BBC වෙත දැනුම් දී තිබුණා. රුසියානු හිතවාදී කණ්ඩායම්වල මෙම හැසිරීම රුසියාවේ පෙළඹවීම මත සිදුවන්නක් බවටයි විශේෂ නිවේදනයක් මගින් බ්‍රිතාන්‍ය රජය අවධාරණය කළේ. නැගෙනහිර යුක්‍රේනයේ තත්ත්වය මුල් කර ගනිමින් රුසියාව මේ සඳහා මැදිහත් වීමට නියමිතව පවතින බවටද චෝදනා කෙරුණා. මේ අතර බැක්ස චන්ද්‍රිකා වාර්තාවක් මගින් අනාවරණ කළේ යුක්‍රේනයේ ආසන්න බෙලරුසියානු දේශ සීමාව වෙත රුසියාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 50ක් කැඳවා පවතින බවයි. මෙම හෙලිකොප්ටර් යානා පියාසර කරන ආකාරයේ දර්ශන සමාජ මාධ්‍ය ගිණුම් තුලින්ද හෙළි කර තිබුණා. වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තුල යුක්‍රේන අගනුවරින් සිය තානාපති කාර්යාලය ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය අද කටයුතු කළා. යුක්‍රේන අගනුවර ආක්‍රමණයකට ලක්විය හැකි බවට නේටෝ සහ ලිතුවේනියානු බුද්ධ්‍යාංශ විසින් හෙළි කර තිබීම මේට හේතුවයි. ආක්‍රමණයක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා රුසියාව විසින් දෙගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් පවතින අතර වෙනත් රටකට තර්ජනයක් එල්ල කිරීමේ සූදානමක් නොපවතින බවයි දැනුම් දී තිබුණේ. ඩොන්බාස් කලාපය තුළ යුක්‍රේනයේ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ නිරන්තර අධීක්ෂණයකින් පසුවන බවද රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. නැගෙනහිර යුක්‍රේනය තුළ අද සිදු වූ පිපිරීම්ද බරපතල මට්ටමින් හෙලා දකින බවයි රුසියාව අවධාරණය කළේ. මෙහිදී ගෑස් නල මාර්ග දෙකක් පුපුරවා හැරීම යුක්‍රේනය විසින් සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසද නම් කර තිබුණා. නවතම වාර්තාවක් මගින් ස්වේට්සා නාලිකාව සඳහන් කළේ කොළමුදේ විශේෂ අභ්‍යාසයක් ආරම්භ කිරීමටද රුසියානු හමුදාවන්ට නියෝග ලබා දී පවතින බවයි. මේ සඳහා රුසියාවේ මිසයිල් බලගණය සහ අභ්‍යවකාශ හමුදාව සම්බන්ධ වන බවද හෙළි කර තිබුණා. මේ වන විට නැගෙනහිර යුක්‍රේනයේ මතුවන තත්ත්වය නිරන්තර අධීක්ෂණයකට ලක් කරමින් පවතින බවයි නේටෝවද ප්‍රකාශ කළේ. නාට්‍යාකාර මට්ටමේ සිදුවීම් පෙළකින් පසුව දින කිහිපයකින් ආක්‍රමණයක් දියත් විය හැකි බවටද මෙමගින් නේටෝව අනතුරු අඟවා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.